නම ජගත් විජයවර්ධන. මම ඉංජිනේරුවෙක්. මම ලංකාවේ වැඩ කරා හාබර් ප්‍රොජෙක්ට් එකේ, කලම්බු හාබර් ප්‍රොජෙක්ට් එකේ එක වැඩ කරේ ස්කොට් විල්සන් කියලා ඉංග්‍රීසි සමාගමකින්. අපි තමයි කිලෝමීටර් 8000ක බ්‍රේක් කෝටර් එක ඔක්කොම හැදුවේ. ඒක ඉතින් ඒක අවුරුදු 5කින් වගේ මං හිතන්නේ හැදුවා. ඊට පස්සේ ඒක මුකුත් හොර වැඩ වුණේ නැහැ. ඊට පස්සේ ඉතින් දැන් චයින හාබර් සමාගමට දීලා අවුරුදු 20ක් 30 තාම හදනවා. අන්තිමට ඒක මේ දැන් පෝට් සිටි කියලා ලංකාවේ මිනිසුන්ට යන්නත් බෑ. බොහොම කනගාටුදායක ආරංචි. ඊළඟට ඉතින් බොහොම අපි මම බණ්ඩාරනායක එයාපෝට් එකෙත් ජයික් ජපාන් එයාපෝට් කන්සල්ටන්ස් එකේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරා. ඉතින් ඒකත් ඉතාම හොඳින් ඒ වැඩ කරා. අර ටර්මිනල්ස් හදන එකයි රන්වේස් දික් කරන එකයි ඔක්කොම කරා. නමුත් ඊට පස්සේ ආපු රජයන් දැන් මේ බාගෙට හදලා මේ කොන්ක්‍රීට් මලකඩ කකා තියෙනවා. මේ තියෙනවා ඒ වැඩ ව්‍යාපෘති ඉවරත් නැහැ. ඉතින් ඒක තමයි අද ලංකාවට තියෙන තත්ත්වය. ඉතින් දැන් මම ඉංගලන්තට අවිලා 2004 මම ඉංගලන්තට ආවේ. ඉතින් අපිට ලංකාවේ මේ ඇවිල්ලා සේවයක් කරන්න බැරි හින්දා තමයි අපි මේ රට ආවේ. ඉතින් මේ රට ඇවිල්ලා මම 2004 ඉඳන් දැන් මෙහෙ වැඩ කරනවා. අපේ සම්පූර්ණ ධෛර්යය ශක්තියෙන් අපේ ඉගෙනගත්ත දේවල් වලින් නිපුණතාවලින් අපි මේ ඉතා හොඳට වැඩ කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ලංකාවටත් ගිහිල්ලා කවදා හරි අපේ රටට උදව්වක් කරන්න පුළුවන් වෙයි කියලා අපිට. මම ලංකාවේ උපාධි හදාරලා ලංකාවේ අවුරුද්දක් හිටියේ. ඊට පස්සේ මම ලෝකේ තියෙන දෑවැන්තම ව්‍යාපෘති වාණිජ කළමනාකාරවරයෙක් හැටියට මම ව්‍යාපෘති වල වැඩ කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ වාණිජ කළමනාකාරවරයෙක් හැටියට රට දාලා ගියේ නැහැ. ඉතින් අර ඕගොල්ලන්ගේ අර මේ ලීෆ්ලට් එක තියෙන්නේ, මේ බැනර් එක තියෙන්නේ, අර ෆ්ලයිට් එකක් ඇඳලා හාට් එක ලංකාවේ තියලා. ඉතින් අපි ඒ විදිහට තමයි හැමදාම හිටියේ. මගේ රට හැමදාමත් මගේ රටයි. දේ නිදියනකොටත් ඔය රට මතක් වෙනවා. හවස උදේ ඇහැරෙනකොටත් ඔය රට මතක් වෙනවා. හවස නිින්දට යනකොටත් ඔය රට මතක් වෙනවා. ඔය රටේ ඉන්න මිනිස්සු මතක් වෙනවා. අපි ඉතින් රටෙන් ගියේ අපිට ඒ රටේ අපේ දැනුමට, අපේ බුද්ධියට අපිට සාධාරණයක් කළේ නැහැ ඒ රටේ. දැන් මේ රටවල් වල තියෙන මල්ටි කල්චරල් සොසයිටි එක ගත්තොත් මේ කාස්ට් එක, එහෙම නැත්නම් එත්නිසිටි එක, එහෙම නැත්නම් රිලිජන් එක, ඒ වගේ දේවල් මේ රටවල් වල බැලෙන්නේ නැහැ. If you are talented, you can deliver the job. They will give you the chance and opportunity. ඉතින් මට එක දෙයයි කියන්න තියෙන්නේ, අවසාන වශයෙන් මගේ රට දිදිලේවා, මගේ රටේ ජනතාව සුඛිත මුදිත වේවා, ඒ සඳහා මාලිමාවට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ ශක්තිය ධෛර්යය තුළ මාලිමාව ඉතා පිරිසිදුව, මම ඒක පැහැදිලිවම අවධාරණය කරලා කියන්න ඕනේ, ඉතා පිරිසිදුව මාලිමාව මේ කාර්යය කරත්වා. මට මේ වෙලාවේ පේන්නේ මාලිමාව විතරයි. අපිට අර මොකක් හරි හේතුකොට ගෝත්‍රික ලක්ෂණ, ට්‍රයිබල් මෙන්ටැලිටි එකක් තියෙනවා. අපි හැමදාම එක එක පක්ෂවලට ඡන්දේ දෙනවා. මොන වුණත් මෙයානේ, මොන වුණත් අර හැරෙන්නේ. අපි තාත්තා දුන්නේ මේගොල්ලන්ටනේ, අපි අම්මලා පරම්පරාවම මේගොල්ලන්ගෙනේ. දැන් ওই කට්ටිය අවුරුදු 70ක් කළේ නෑනේ. කරානම් මෙහෙම වෙන්නේ නෑනේ. කරානම් අපේ රට මෙහෙම වෙන්නේ නෑ. මේ වෙලාවේ එක සැරයක් මමත් හිතන්නේ එහෙමයි. එක සැරයක් දීලා බලන්න මම ප්‍රොමෝට් කරන්නේ මේ විදිහට ඇතම. අපේ රටට අපි අපේ උගත්කමෙන්, අපේ පළපුරුද්ද, අපේ රටට අපි සේවයක් කරන්න පුළුවන්. මාලිමාව ජයග්‍රහණය කරොත් අපි ඔක්කොම ජයග්‍රහණය කරනවා. අපි හොඳ රටක් හදමු, පෝසත් රටක් හදමු. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව.